සුපදවසක් යාළුවනේ. ඉතින් මම අද ඔයගොල්ලන්ට වැදගත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මම අද කියනවා කොහොමද බ්‍රෑන්ඩ් account එකක් හදාගන්නේ කියලා. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් තියෙන වගේ YouTube account එක බ්‍රෑන්ඩ් account එකක් කරන් පස්සේ ඔයාට email එක මාරු කරන්න පුළුවන්. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් account එකක් තියෙනකොට ඔයාට කිසි දෙයක් කරන්න බෑ. email add කරන්න පුළුවන්. නමුත් තියෙන email එක මාරු කරන්න බෑ. ප්‍රධාන email එක. ඉතින් බ්‍රෑන්ඩ් account එකක් කරන් පස්සේ ඔයාට මේ දේවල් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම channel එකේ ආරක්ෂාවටත් හොඳයි. මොකද අපි log වෙන්න තීරණය කරන email එකට අපිට limit එකක් ලබා දෙන්න පුළුවන්. ඒක නිසා මේ බ්‍රෑන්ඩ් account එකක් කරන එක ගොඩක් වැදගත් වෙනවා. හැම channel එකක්ම බ්‍රෑන්ඩ් account එකක් කරන්න ඕන කියලා එහෙම දෙයක් නැහැ. නමුත් අර email එකක් මාරු කරන්න, එහෙම නැත්නම් අපි limit කරපු email එකකින් අපි log වෙලා ඉන්නකොට hack වුණොත් එහෙම email එක remove කරලා දාන්නත් ගොඩක් වැදගත් වෙනවා මේ බ්‍රෑන්ඩ් account එකක් කරගත්තොත්. මේ වීඩියෝ අනිවාර්යයෙන් skip නොකර බලන්න. එහෙම නැතුව බැලුවොත් එහෙම සමහර තැන්වලදී ඔයගොල්ලෝ ඒ කොටස skip කරලා බලලා තිබුණොත් ඔයාට වර්ධිනවා. එතකොට ඔයාගේ channel එක සම්පූර්ණයෙන් delete වෙලා යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම දිගට වීඩියෝ එකක් රැන්ලි. කොහොමද යාළුවනේ, සුබ දවසක්. සාදරයෙන් පිළිගන්නවා sl.com YouTube channel එකේ තවත් වීඩියෝ එකකට. එහෙනම් අපි බලමු ස්ටෑන්ඩඩ් account එක කොහොමද බ්‍රෑන්ඩ් account එකකට මාරු කරන්න කියලා. ඉතින් මම screen record දාලා ඔයගොල්ලන්ට දැන් පෙන්වන්න යන්නේ මෙන්න මේ විදිහට මම channel එකක් තෝරගත්තේ sl.com academy කියලා හදලා. මම යනවා මේකේ settings. settings ගිහිල්ලා අපි ඉස්සල්ලාම බලමු මේක ඇත්තටම බ්‍රෑන්ඩ් account එකක්ද එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් account එකක්ද කියලා. ඒකට මම කරන්නේ මේ විදිහට settings ආවා. මේකේ permissions කියලා tab එකක් තියෙනවා. මේක click කරාම අපේ channel එක ඇත්තටම බ්‍රෑන්ඩ් account එකක්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. brand account එකක් නම් මේ විදිහට නෙමෙයි පෙන්වන්නේ. මේ විදිහට invite කියලා පෙන්වන්නේ නැහැ. brand account එකක් විතර තිබුණා නා. ඉතින් මෙතන email එක පෙන්නනවා, owner කියලා පෙන්නනවා. එතනින් පස්සේ මුකුත් නැහැ අපිට. හැබැයි ඕන තරම් email add කරන්න පුළුවන්. ඉතින් මේ account එක දැන් මම brand account එකක් කරන්න යන්නේ. ඒකට මම කරන්නේ මෙතන තියෙනවා channel කියලා tab එක. ඊට පස්සේ advanced settings කියන එක select කරලා පහළම තියෙනවා other settings යටතේ manage youtube account කියලා මම මේ click කරනවා. click කරාම මෙන්න මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම කරන්න ඕන දැන් brand account එකකට මාරු කරන්න යද්දී අලුතෙන් channel එකක් හදන්න ඕන. ඒක නිසා මම මෙතන create new channel කියන එක click කරනවා. ඊට පස්සේ මෙතන මම නමක් දෙනවා. සාමාන්‍යයෙන් මම brand account එකක් කරන්න යන නමම දුන්නම මම ඒ ගැන හරියට දැනුමක් ඇතුව කරනවා නම් මම දන්නවා මොකක්ද අලුතෙන් හැදුවේ පරණ එක මොකක්ද කියලා. එහෙම නැතුණාම තමයි ගොඩක් අය වරද්ද ගන්නෙ. මොකද්ද අපි අලුතෙන් හැදුවේ, මොකද්ද පරණ එක කියන එක අනිවාර්යෙන්ම මතක තියා ගන්න ඕනේ. sl.com academy කියලා මම දීලා මෙතන ටික් එක දීලා create කියන එක click කරනවා. ඊට පස්සේ මෙතන අපේ phone number එක දීලා verification එකක් කරගන්න තියෙනවා. මෙතනදී සමහර විට ඔයාගේ channel එක verify කරගන්න බැරි නම් ඔයාට තියෙන පිටරට number එකට හරි verify කරගන්න. මෙතනදී එහෙම කිසිම ගැටලුවක් නැහැ. මේතන මම phone number එකක් දීලා text message කියන එක select කරලා continue කියන එක click කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට verify your account කියලා ඇවිල්ලා තියෙනවා. මෙතෙන්ට අපේ phone එකට එන code එක මෙතෙන්ට enter කරන්න ඕන. මෙතන මම code එක enter කරලා continue කියන එක click කරනවා. ඊට පස්සේ channel එක verify වුණාන් පස්සේ මේ විදිහට අපිට බලා ගන්න ලැබෙනවා. හොඳට මතක තියාගන්න අපි brand account එකක් කරන්න යද්දී අපි පරණ account එක select කරලා තමයි යන්න ඕනේ. දැන් ඔයා මේ අලුත් account එක select කරගෙන ගියොත් එහෙම අපේ පරණ account එක නැති වෙනවා. පරණ account එකට තමයි මේ අලුත් account එක place වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න එක. මම කරන්නේ මේක ක්ලෝස් කරලා මම මෙතනින් account එක ඔයගොල්ලෝ පෙන්නන හැදිලා තියෙන එක මෙතන මම profile icon එක click කරලා switch account කියන එක click කරාන් පස්සේ මට හොඳට බලා ගන්න පුළුවන් මේක පරණ account එක. ඒ වගේම මේක දැන් අලුතෙන් හදපු account එක. ඒ දෙක මට හොඳට බලා ගන්න පුළුවන් මේ @sl.com academy කියලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට subscribe ප්‍රමාණය වගේ පරණ account එකේ තියෙනවා. ඒකිනුත් ඔයාලට අඳුර ගන්න පුළුවන් කොහොම හරි මෙතන අනිවාර්යෙන් select කරන්න ඕන ඔයාගේ පරණ account එක ඉස්සෙල්ලා. මේ විදිහට select කරලා තියෙන්න ඕන අනිවාර්යයෙන්. දැන් මම brand account එකක් කරන්න යන්නේ. නැවතත් මම settings යනවා. settings ගිහිල්ලා channel ගිහිල්ලා advanced settings යටතේ පහලින්ම තියෙනවා manage youtube account කියලා තියෙනවා. මම එක click කරනවා. කලින් මම ගියේ account එකක් හදන්න අලුතෙන්. දැන් මම කරන්නේ පරණ account එක brand account එකක් කරනවා. ඒ නිසා මම මෙතන පහල තියෙන advanced settings යනවා. ගිහිල්ලා ඉවරලා මෙතන තියෙනවා move channel කියන තැන ඉස්සරහින් තියෙනවා move channel to a brand account කියලා. මම මේක click කරනවා. click කරන් පස්සේ මෙහෙම මගේ email එකේ password එක ඉල්ලනවා. මේක password එක මම දීලා next කරනවා. මෙතනත් code එක ඉල්ලලා තියෙනවා. මම මෙතන send කියන එක දෙනවා. ඊට පස්සේ මගේ phone එකට code එකක් එනවා. ඒක මම අරගෙන මෙතන enter කරලා next කරනවා. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාට බලා ගන්න ලැබේ. අනිවාර්යෙන් මතක තියා ගන්න ඕන ඔයාගේ පරණ account එක. ඒ කියන්නේ ඔයා දැනට subscribe අරගෙන
එම නැත්නම් වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙන account එක තමයි මෙතෙන්ට එන්න ඕන අනිවාර්යයෙන් your account කියන තැනට. ඔයා මෙතෙන්ට අලුත් account එක select කරගෙන ආවොත් switch වෙලා ආවොත් එහෙම අනිවාර්යෙන් ඒක අවුලක් වෙනවා. ඒක නිසා අලුතෙන් හදපු account එක මෙන්න මේ පහළට එන්න ඕන. මෙන්න මෙතෙන්ටයි එන්න ඕන. දැන් මම කරන්නේ මේ replace කියන button එක පහළ තියෙනවා මම මේ click කරනවා. මෙතෙන්ද කියනවා මේ channel එක delete වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල් විස්තර කියලා තියෙනවා. videos subscribe like ඒ වගේම channel එකේ තියෙන අනිකුත් content සම්පූර්ණයෙන්ම delete වෙනවා. ඔයා comment කරපුවා. ඒ කියන්නේ channel එකේ අයිතිකරු comment කරපුවා ඒවත් නැති වෙනවා කියලා තියෙනවා. ඒ වගේම reply කරපු නැති වෙනවා like කරපුවා. ඒ කියන්නේ මේ channel එකෙන් කරපුවා. ඊට අමතරව your search and watch history මම search කරපුවා ඒ history ටික නැති වෙනවා කියන. ඒ වගේම your gift settings ඒ ඔක්කොම නැති වෙනවා කියලා තියෙනවා. මම මෙතන I understand කියන එක මේ tick එක දීලා delete channel කියන එක click කරනවා. මෙතනින් අහනවා ඔයාට විශ්වාසද මේක move කරන්න ඕනද? ඒ වගේම update කරන්න ඕනද? ඒ ටික අහන්නේ. ඉතින් අපිට ඒක sure නිසා තමයි ඒක අපි කරගෙන යන්නේ. අපි ගැන දැනගෙන යන්න ඕන. ඊට පස්සේ මෙතන තවත් දේවල් ටිකක් පහලින් කියලා තියෙනවා. channel එකේ icon එක නම සහ ඊට අමතරව මේ URL එක change වෙන්නේ නැහැ කියලා තියෙනවා. මෙන්න මේ විදිහට URL එක පෙන්නනවා. මේක වෙනස් වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඊට අමතරව සමහර content මේගොල්ලට move කරන්න බෑ කියලා තියෙනවා. ඒ වගේ විස්තර තියෙනවා. ඉතින් මේවා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ කියවන්න. ඊට පස්සේ මම මෙතන move channel කියන එක click කරනවා. විනාඩි 10ක් විතර යනවා සාමාන්‍යයෙන් තියෙන ඔක්කොම content වගේ දේවල් move වෙන්න. ඒක නිසා අපි විනාඩි 10කට පස්සේ බැලුවට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මෙතන උඩ තියෙන icon එක මේ විදිහට නිකන් click කරලා බලනවා. ඊට පස්සේ මට බලා ගන්න ලැබෙනවා මෙන්න මේ විදිහට මම switch account click කරාන් පස්සේ මගේ කලින් තිබුණ channel එකේ සියලුම දේවල් handle එකත් එක්කම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා අලුත් account එකට. දැන් මගේ account එක සාර්ථකව brand account එකක් වෙලා තියෙනවා. අපි එකට switch කළා බලමු ඇත්තටම brand account එකක් වෙලාද කියලා. මම මෙතන switch කරනවා මේ විදිහට. ඊට පස්සේ මම මෙතන නැවතත් profile එක click කරලා YouTube Studio කියන එක click කරනවා. ඊට පස්සේ මෙතන continue කියලා ආවම මම ඒකත් දෙනවා. දැන් මම කරන්නේ settings යනවා. settings ගිහිල්ලා permissions click කරනවා. permissions click කරාන් පස්සේ මට කලින් විදිහට නෙමෙයි බලාගන්න ලැබෙන කලින් ස්ටෑන්ඩඩ් account එකක් තියෙද්දි මෙතන උඩින් invite කියලා ආවා. ඒ වගේම email එක පහලින් පෙන්නවා. නමුත් මෙතෙන්දි email එක පෙන්වන්නෙත් නැහැ invite කියලා button එකක් පෙන්වන්නෙත් නැහැ. මෙතෙන්දි ඔයගොල්ලෝ හොඳටම බලා ගන්න පුළුවන් ඔයාගේ account එක brand account එකක් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් මේකට තවත් email add කරන්න. ඔයාට මේ ප්‍රධාන email එක පරිස්සමට තියා ගන්න පුළුවන් කිසිම device එකකට log වෙන්නේ නැතුව ඔයාට පුළුවන් අලුත් email එකක් හදාගෙන ඒ email එක හරහා YouTube channel එකට log වෙන්න හැබැයි limit එකක් තියාගෙන ඒ email එකට අපිට limit එකක් හදන්න පුළුවන්. මම මෙතන general click කරලා channels යනවා. advanced settings යටතේ මම යනවා manage YouTube account කියන තැනට. එතන තියෙනවා පහලින් channel managers කියන තැන add or remove managers කියලා තියෙනවා. මම මේ click කරනවා. click කරාන් පස්සේ මට මෙතනින් බලා ගන්න ලැබෙනවා channel එකේ නම. ඒ වගේම මෙතන users කියන තැන යටින් තියෙන button එක manage permissions කියලා. ඊටත් යටින් තියෙනවා delete account කියලා. අපිට YouTube channel එක delete කරලා දාන්නත් පුළුවන්. manage permissions කියන එක මම click කරනවා. එහෙම click කරාන් පස්සේ මේ විදිහට verification එකක් අහනවා. phone number එකට code එකක් එනවා. ඒක දීලා අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. මම මේ විදිහට මගේ phone number එක enter කරනවා. enter කළා මම send කියන එක දෙනවා. phone එකට code එකක් එනවා. ඒ code එක මම මෙතෙන්ට enter කරලා next කරනවා. next කරාම නැවතත් අර මුල තැනටම එනවා. හැබැයි අපි manage permissions කියන එක click කරාන් පස්සේ නැවතත් අර 2 step වගේ දේවල් එහෙම නැත්නම් phone number එකෙන් verify කරගන්න ඒව එන්නේ නැහැ. මෙතන මම click කරනවා. click කරාන් පස්සේ primary owner විදිහට මගේ YouTube channel එකේ email එක පෙන්නනවා. මේක ඔයාට mouse එක මේ විදිහට ගෙනාවත් මෙහෙම බලා ගන්න ලැබෙනවා. දැන් මම තවත් email එකක් add කරනවා. මෙතන user icon එක මම click කරලා මෙතනට email එක දෙනවා. email එක දුන්න ගමන් automatically email එක මෙතන පහලින් අපිට pop up වෙලා මතුවෙනවා. අනිවාර්යෙන් ඒ email එක හරිනම් තමයි එහෙම ගොඩක් වෙලාවට එන්නේ. එහෙනම් මම click කරනවා. ඊට පස්සේ අපිට තවත් email ඒ විදිහට දෙන්න පුළුවන්. choose a role. ඒ කියන්නේ මෙයාට දෙන level එක මොකද්ද? owner ද manager ද? සාමාන්‍යයෙන් අපිට email එකක් manager තියලා සතියකට විතර පස්සේ අපිට එයා primary owner කරන්න පුළුවන්. එහෙම permission එකක් මේකේ තියෙන මම මෙතන invite කියන එක click කරනවා. ඊට පස්සේ මේ විදිහට මට email එක මතුවුණා බලා ගන්න ලැබෙනවා. invited. ඊට පස්සේ manager කියලා තමයි එයාගේ role එක. ඊට පස්සේ මම මෙතන done කියන එක click කරනවා. දැන් මම මේ අදාළ email එකෙන් log වෙලා බලනවා කොහොමද පෙන්වන්නේ කියලා. හරි මට මේ විදිහට email එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක click කරනවා. accept invitation කියලා තියෙනවා. මම ඒක click කරනවා. එතන බලා ගන්න ලැබෙනවා accept කියලා මම එකක් click කරනවා. ඊට පස්සේ අර විදිහට manage permissions කියලා යට button එකක් බලා ගන්න ලැබෙනවා. මම ඒක මෙහෙම click කරන් පස්සේ මේ අනිත් email එකට අර විදිහටම security එක නිසා අහනවා password එක ඒ වගේම 2 step වගේ දේවල් ඒව මම දෙනවා මේ විදිහට. නැවතත් අර විදිහටම manage permissions එනවා. මේ permission එක දුන්නාන් පස්සේ මම ඒක click කරනවා. primary owner විදිහට කලින් email එක තියෙන ඒ වගේ මම මගේ role එක තමයි manager. ඒ විදිහට මට බලා ගන්න පුළුවන් මට මාව මෙතනින් අයින් කර ගන්න පුළුවන් මටම. ඒ වගේම උඩින් ඉන්න කෙනා අයින් කරන්න බෑ. මුකුත් කරන්න බෑ. දැන් මම ප්‍රධාන email එකට ගිහින් බලනවා. එහෙම නැත්නම් channel එකේ අයිතිකාරයාගේ email එකට ගිහින් බලනවා කොහොමද එතන පෙන්වන්නේ. ඒ වගේ මට එතන ඉඳන් මොනවද කරන්න පුළුවන් කියලා මම එතෙන්දී ඔයගොල්ලෝට පෙන්වන්න. මම මෙතන done click කළා. මේ විදිහට නැවතත් ප්‍රධාන email එකට මේ විදිහට ආවා. මම manage permissions click කරනවා. මට පුළුවන් මේ අලුත් කෙනා primary owner වුණත් කරන්න පුළුවන්. මම මෙතන මේ arrow එක click කරාන් පස්සේ මට බලා ගන්න ලැබෙනවා manager owner primary owner. මේ
රෝල් තුනෙන් ඕන එකකට යාව අපිට වෙනස් කරන්න පුළුවන්. මම මෙතන ප්‍රයිමරි ඕන දුන්නොත් පොඩ බලාගන්න වෙනවා මෙන්න මේ විදිහට ප්‍රයිමරි ඕන කරන්න අවශ්‍යද කියලා අහන. ඒ වගේම පර්මිෂන්ස් මෙතන පෙන්නනවා. ඇඩ් කරන්න පුළුවන් කෙනෙක්, ඩිලීට් කරන්න පුළුවන්. ඒ වගේම ඕනර් ඇන් මැනේජර් ඒ වගේ පත් කරන්න පුළුවන් යාට. ඒව වෙනස් කරන්න පුළුවන්. ප්‍රයිමරි ඕනරට විතරයි වෙනස් කරන්න පුළුවන්. ඊළඟට ඩිලීට් this account completely. මේ account එක සම්පූර්ණයෙන් මේ YouTube channel එක සම්පූර්ණයෙන්ම ප්‍රයිමරි ඕනරට ඩිලීට් කරන්න පුළුවන්ලු. මම මෙතන ට්‍රාන්ස්ෆර් කියන එක ක්ලික් කරනවා. මැනේජර් කෙනෙක් ප්‍රයිමරි ඕනර් කරන්න නම් අනිවාර්යෙන් එයා සතියක්වත් මේ channel එකේ රැඳිලා ඉන්න ඕනේ. ඒ කියන්නේ මම මේ විදිහට ඇඩ් කළා අද ඉඳන් ඉස්සරහට දවස් 7ක් ගියන් පස්සේ තමයි එයාව මට ප්‍රයිමරි ඕනර් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම කියන්න ඕන දැන් අලුත් ඊමේල් එකකට මම මේ පර්මිෂන් එක දුන්න නිසා එයාටම දවස් 7කට පස්සේ ප්‍රයිමරි ඕනර් විදියට වෙනස් කරගන්න පුළුවන් ලෙවල් එක. මට මතක විදියට මම එහෙම කරලා බැලුවා. ඒක නිසා මට ඒක මතක් වුණේ. ඒ පර්මිෂන් එක අපි දීපු නිසා තමයි එයාට ඒ හැකියාව තියෙන දවස් 7කට පස්සේ. එහෙම නැත්නම් අපිට පුළුවන් එයාව මෙතනින් වෙනස් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕනර් කියලා එයාව වෙනස් කරන්න පුළුවන් මේ විදියට. දැන් ඔයා වැඩිලාවත් ඒ විදියට ප්‍රයිමරි ඕනර් දීලා තිබුණා නම් එයාටත් වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් එතෙන්දි පර්මිෂන් එකක් ආවත් ඔයාට සමහර විට ඒක නෑ අවශ්‍ය නෑ කියලා හිතුණොත් ඔයාට පුළුවන් මෙතනින් ක්ලෝස් කරලා දාන්න මේ විදියට රිමූව් කරලා දාන්න. අවශ්‍ය නම් නැවත ඔයාට පර්මිෂන් දීලා ඇඩ් කරලා එහෙම වෙනස්කම් කරගන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න මේවා හරියට කරගන්න. සමහර විට ඔයා මේ ප්‍රයිමරි ඕනර් ඊමේල් එක නැති වෙලා ලොග් වෙන්න බැරි වෙලා මොකක් හරි වෙලා ඩිලීට් වෙලා හරි තිබුණොත් ඔයා සමහරට YouTube එකට කතා කරනවා. ඔයා සමහර විට වෙනත් ඊමේල් එකෙන් ඒ වෙලාවේ ලොග් වෙලා ඉන්නවැත්තේ මැනේජර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනර් වෙන්න පුළුවන්. ඔයා YouTube එකට කියන මම ප්‍රයිමරි ඕනර් හිටියේ මගේ ඊමේල් එක ප්‍රයිමරි ඕනර් කරලා දෙන්න කියලා ඔයා සමහර විට කියන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝගේ පැත්තෙන් බැලුවොත් එහෙම ඒගොල්ලන්ට එහෙම ඕනර් වෙනස් කරන්න බෑ. අයිතිකාරුව එයා කිව්වට සමහරට එහෙම වෙනස් කරන්න බෑ. නමුත් ඔයා ඔප්පු කරුවොත් හරියටම තමයි ඔයාට ප්‍රයිමරි ඕනර් වෙන්න හැකියාව ලැබෙන්නේ. ඔයාගේ ඊමේල් පාස්වර්ඩ් අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේම account delete වෙන විදියට ඊමේල් delete වෙන විදියෙ වැඩ කරන්න එපා ඒ ඊමේල් එක හරහා. ඒ වගේම ඒ ඊමේල් එක ඔයා public කරන්න එපා. ඒ කියන්නේ ඔයා මාව contact කරගන්න කියලා ඊමේල් එක share කරන්න යන්න එපා. කිසිම තැනක ඒක සඳහන් කරන්න එපා. මගේ video වල කිසිම තැනක මම සඳහන් කළ නැහැ මගේ ප්‍රධාන primary owner තියෙන ඊමේල් එක. මම ඒකට සාමාන්‍යයෙන් මාස කීපයකට සැරයක් log වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා Google එකේ ආපු අලුත් update එකත් එක්ක වැඩි කාලයක් ඒ ඊමේල් එකට log වෙලා හිටියේ නැතුනොත් අපි log වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒකෙන් මොකක් හරි activities කරන්නේ නැත්නම් අනිවාර්යෙන් ඊමේල් එක delete කරනවා කියලා අලුත් update එකක් ආවා. මම ඒකට video එකක් කරා. update එකත් එක්ක මම කරන්නේ නිතර එහෙම පාවිච්චි කරන ඊමේල් වලට මාස 6කට සැරයක් හරි log වෙනවා. ඒක නිසා ඒක මත තියාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි brand account එකක් කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් නැවතත් logo එහෙම remove වෙලා තියෙන්න පුළුවන්, banner remove වෙලා තියෙන්න පුළුවන්. ඒව නැවත ඔයාට update කරන්න පුළුවන්. ඒ වගේම ඔයා comment වලට reply කරපුවා නැති වෙන්න පුළුවන්. ඔයාගේ comment නැති වෙන්න පුළුවන්. ඔයා subscribe කරපුවා කාගේ හරි channel එකක් subscribe කරලා තියෙනවා නම් ඒවත් නැති වෙන්න පුළුවන්. like වගේ දේවල් මේ හැමදේම වගේ නැති වෙනවා. නමුත් ඔයාගේ content වලට එහෙම කිසිම හානියක් නැහැ. විනාඩි 10ක් ඇතුළත ඔයාගේ content ටික ඔයාගේ අදාළ අලුත් brand account එකට යයි. ඒ වගේම සමහර අය අහන දෙයක් තමයි brand account එකක් කරන් පස්සේ කලින් පරණ account එක delete කරාට කමක් නැද්ද කියලා. හැබැයි මේක කියන විනාඩි 10ක් විතර යනවා කියලා update වෙන්න. ඊට පස්සේ ඔයා delete කරාට කමක් නැහැ. හැබැයි මම කියනවා මාසයක් හෝ දෙකක් විතර තියලා ඔයාට අවශ්‍ය නම් delete කරලා දාන්න. එහෙම නැත්නම් ඒ email එකත් ඔයගොල්ලෝ තියාගන්න. සමහර විට ඔයාට ඒක වදයක් නම් විතරක් delete කරලා දාන්න. එහෙම නැත්නම් delete කරන අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම හිතනවා වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. brand account එකක් කරාන් පස්සේ ඔයාගේ channel එකේ ආරක්ෂාවත් ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම ඔයා limit කරපු email එක කරා නිතර log වෙන. ඒ කියන්නේ නිතර කියන්නේ ඔයාගේ device එකෙන් log වෙලා ඉන්නේ. එතකොට ඔයාගේ device එක hack වුණොත් ඒ email එකේ permission විතරයි access කරන්න හැකියාව ලැබෙන. ඒක නිසා ඔයගොල්ලන්ට main email එකෙන් ගිහිල්ලා අර email එක remove කරලා දාන්න උනත් පුළුවන්. ආරක්ෂාවට ගොඩක්ම වැදගත් වෙයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. වීඩියෝ හොඳට අනිවාර්යෙන් like කරලා ගොඩක් අය මගේ channel එකේ videos බලුවට subscribe කරලා නැහැ. ඒක නිසා අනිවාර්යෙන් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all දුන්නොත් එහම ඔයාට video එකක් upload කරපු ගමන් notification එකක් බලා ගන්න ලැබෙනවා. ඒ වගේම comment කරන්න පහල comment section එකේ ඔයගොල්ලෝ channel එක brand account එකක් කරලාද, ඒ වගේම එහෙම කරනව නම් මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා ඔයගොල්ලෝගේ දැනුම අනුව අනිවාර්යෙන් comment කරන්න. ඒ වගේම share කරන යාළුවා අතර මේ video එක වැදගත් වෙයි කියලා හිතනනම් මේ වගේ තවත් video එකක් හැමතිස්සෙම සුබ දවසක්. අපි ඊළඟ video එකේ හමු වෙමු.